දීපුතේ සිර දිනාමදත් සාදරයෙන් පිළිගන්නවා ගණිතය YouTube නාලිකාවට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ චුම්බක ශේෂ්ත්‍ර පාඩමේ ඊළඟ කොටස ආරෝපිත අංශු මත චුම්බක ශේෂ්ත්‍රයක් මගින් ඇති කරන බලය සම්බන්ධ පළවෙනි වීඩියෝ එක. ඉතින් වෙනදා වගේම පල්ලෙහා වීඩියෝ description එකේ PDF link එක තියෙනවා. ප්‍රශ්න ටික download කරගන්න, download කරගෙන කරන්න, කරලා බලන්න කොච්චර දුරට ඔබගේ පිළිතුරු සාර්ථකයිද කියන එක. අපි අමු වීඩියෝ එකට පළවෙනි ගැටලුව. තිරස් කම්බියක් තුල ධාරාවක් කියලා සිසර ගමන් කරයි වමේ සිට දකුණට තිරස් මාර්ගයක් ඔස්සේ කුඩා ධනාරෝපිත කම්බියක් ධනාරෝපණයක් කම්බියේ දෙසට ගමන් ගනී. එම ආරෝපණය මත බලය ගැන අපෙන් අහන්නේ. ධාරාව විහිරට ඇති වෙන්නේ ධනාරෝපණයක් කම්බියේ දෙසට එනවා. එතකොට මේ පැත්තට ධන ධාරාවක් විදිහට තමයි අපි සලකන්න වෙන්නේ දකුණු පැත්තට ධන ධාරාවක්. වමේ සිට දකුණට එනවා කියලා කියන්නේ. එතකොට මේ විහිරට යන ධාරාව නිසා චුම්බක ශේෂ්ත්‍රය ඇති වෙන්නේ මේ ආකාරයට. මේ පැත්ත ඇතුළට මේ පැත්ත එළියට චුම්බක ශේෂ්ත්‍රය. ආගෙනා චුම්බක බලය ගැන අපිට කතා කරන්න පුළුවන් ධාරාව මේ පැත්තට චුම්බක ශේෂ්ත්‍රයේ තලයෙන් එළියට. FBI බලයේ චුම්බක ශේෂ්ත්‍රයේ ධාරාව. චුම්බක ශේෂ්ත්‍රයේ තලයෙන් එළියට ධාරාව මේ පැත්තට කියලා කියන්නේ බලය එන්නේ පහළට. ආගෙනා පහළට බලයක් ඇති වෙනවා. පහළට බලයක් ඇති වෙනවා කියලා කියන්නේ පිළිතුරු අංක 4 නිවැරදී සිරස්ස පහලට බලයක් තියා කරයි. දෙවෙනි ප්‍රශ්නය. දෙවෙනි ප්‍රශ්නය කියන්නේ රූපේ දක්වා ඇත්තේ අයි ධාරාවක් ගෙන යන දිගු සමාන්තර කම්බි දෙකක්. අපිට දීලා තියෙනවා අයි ධාරාවක් ගෙනියන සමාන්තර කම්බි දෙකක්. අහන්නේ ABC ලක්ෂවල ඉලෙක්ට්‍රෝන තුනක් ප්‍රක්ෂේපණය කරනවලු BE ප්‍රක්ෂේපණ ලක්ෂය කම්බි දෙක අතර හරි නැදී පීඩා ඇත්තේ නම් ඉලෙක්ට්‍රෝන ගමන් කිරීමට පෙළඹෙන දිශා. ආන් චුම්බක ශේෂ්ත්‍ර ලකුණු කරගත්තොත් මේ කම්බිය නිසා මේ පැත්තේ ඇතුළට ඇතිවන චුම්බක ශේෂ්ත්‍රයක් මේ පැත්තේ එළියට ඇතිවන චුම්බක ශේෂ්ත්‍රයක්. මේ කම්බිය නිසා මේ පැත්තේ ඇතුළට ඇතිවන චුම්බක ශේෂ්ත්‍රයක් මේ කොටසේ එළියට ඇතිවන චුම්බක ශේෂ්ත්‍රයක්. ඇතුළට සහ එළියට සමාන විරුද්ධ ශේෂ්ත්‍ර ඇති වෙන නිසා මැද ශේෂ්ත්‍රයක් නැති විදිහට හැසිරෙන නිසා මෙතනදී ප්‍රක්ෂේපණය කරන ඉලෙක්ට්‍රෝනේ අපගමනයක් නැහැ, කොහෙටවත් හැරෙන්නේ නැහැ, යා ප්‍රක්ෂේපණය කරන මාර්ගය නෑ. හැබැයි මෙතනදී ප්‍රක්ෂේපණය කරන ඉලෙක්ට්‍රෝනය මත බලය ගන්න. ඉලෙක්ට්‍රෝනේ උඩට යනවා කියන්නේ ඍණාරෝපණයක් උඩට යනවා කියන්නේ ධාරාව පහළට එන්නේ. FBI බලයේ චුම්බක ශේෂ්ත්‍රයේ ධාරාව. චුම්බක ශේෂ්ත්‍රයේ තලයෙන් එළියට ධාරාව පහළට කියලා කියන්නේ චුම්බක ශේෂ්ත්‍රයේ තලයෙන් එළියට ධාරාව පහළට කියලා කියන්නේ බලය මේ පැත්තට ඇති වෙන්නේ. මේ පැත්තට බලයක් ඇති වෙනවා කියලා කියන්නේ එයාගේ මාර්ගයේ මේ ආකාරයට වෙනවා. ඕකේ අනිත් පැත්ත මෙයාගේ මාර්ගයේ මේ ආකාරයට වෙනවා. ඒ කියන්නේ දෙපැත්ත දෙන්න ඉවතටත් මැද එක්කන කෙලින්ම ගමන් කරනවා. පිළිතුරු අංක 5 නිවැරදි පිළිතුරු විදිහට ගන්න පුළුවන් දෙවෙනි ප්‍රශ්නයට. ඊළඟ තුන්වෙනි ප්‍රශ්නය. තුන්වෙනි ප්‍රශ්නය කියන්නේ චලනය වන ආරෝපිත අංශුවක් සඳහා කර ඇති පහත ප්‍රකාශ සලකා බලන්න. ඒ ප්‍රකාශය කියනවා චලනය වන ආරෝපිත අංශුවක් වටා ඇත්තේ චුම්බක ශේෂ්ත්‍රයක් පමණි කියලා. ඔව් ඒ ප්‍රකාශය හරි, චුම්බක ශේෂ්ත්‍රයක් පමණයි තියෙන්නේ. B කොටස. ආරෝපිත අංශුවක් අවකාශයේ යම් ප්‍රදේශයක් කරා සරල රේඛාවක් ඔස්සේ ගමන් කරයි නම් මේ ප්‍රදේශයේ චුම්බක ශේෂ්ත්‍රයක් තිබීමට නුපුළුවන්. ඔව් අපි දන්නවා විද්‍යුත් ශේෂ්ත්‍රයක් තිබ්බොත් නම් අදාළ පැත්තටම තිබ්බොත් සමාන්තරව තිබ්බොත් ආරෝපණය සරල රේඛීයව යන්න පුළුවන්. හැබැයි චුම්බක ශේෂ්ත්‍රයක් තිබ්බොත් කවදාවත් සරල රේඛීයව යන්නේ නැහැ. චුම්බක ශේෂ්ත්‍රයක් තුල ප්‍රක්ෂේපණය කරොත් සරල රේඛීය පතයක් නෙවෙයි වක්‍ර පතයක් තියෙන්නේ. ඒ නිසා චුම්බක ශේෂ්ත්‍රයක් තිබීමට නුපුළුවන් කියන එක හරි. සී ප්‍රකාශය කියනවා එක්තරා ප්‍රදේශයකදී චලනය වන ආරෝපිත අංශුවක පැත්තකට උත්ක්‍රමණය වන්නේ නම් මේ ප්‍රදේශයේ චුම්බක ශේෂ්ත්‍රයක් තිබිය යුතුම. මේ ප්‍රකාශය අනිත් පැත්ත තියෙන එකත් හරි. ABC සියල්ල සත්‍ය වේ පිළිතුරු අංක 5 නිවැරදි පිළිතුරු විදිහට ගන්න පුළුවන් තුන්වෙනි ප්‍රශ්නෙට. ඊළඟට හතරවෙනි ප්‍රශ්නය. හතරවෙනි ප්‍රශ්නය කියන්නේ කඩදාසිය තුලට ගමන් කරන චුම්බක ශේෂ්ත්‍රයක් යටතේ PQR නම් අංශු තුනක් ගමන් කරනා පතයන් රූප සකහණේ දක්වා ඇත. එක් එක් අංශුවේ අන්තර්ගත ආරෝපණ වර්ගයේ නිවැරදිව පෙන්වා ඇත. මම ගන්නවා P කියන එක. එතකොට චුම්බක ශේෂ්ත්‍රය ඇතුළට තියෙද්දි P මේ ආකාරයේ මාර්ගයක වක්‍රය ඉහළට ගිහිල්ලා තියෙන. ඒ කියන්නේ බලය උඩට FBI කියන එකේ බලය මාපටැඟිල්ල උඩට. මේ පැත්තට බලයක් ඇති වුණ නිසා තමයි මේ පැත්තට යා ප්‍රක්ෂේපණය කරපු මාර්ගයෙන් උඩ පැත්තට ගිහිල්ලා තියෙන්නේ. චුම්බක ශේෂ්ත්‍රය ඇතුළට එනම් ධාරාව මෙහෙට දීලා තියෙන්නේ. මෙහෙට ධාරාවක් කියන්නේ මෙයා චලිත දිශාවටමයි. එහෙනම් චලිතේ වෙලා තියෙන ධන ආරෝපණයක්. ඒ කියන්නේ P ධන ආරෝපණයක් අනිවාර්යෙන් R ඍණ ආරෝපණයක් ප්‍රතිවිරුද්ධ දිශාවට උත්ක්‍රමණයක් තියෙන නිසා Q ට ආරෝපණයක් නැහැ. Q කියන්නේ උදාසීන ආරෝපණයක් රහිත අංශුවක් කියලා අපිට ගන්න පුළුවන්. ආ එහෙනම් හතරවෙනි ගැටලුවට නිවැරදි පිළිතුර විදියට පිළිතුරු අංක 2 ගන්න පුළුවන් අපිට. ඊළඟට පස්වෙනි ප්‍රශ්නය.
පස්සේ ප්‍රශ්නේ කියන්නේ පෙන්වා ඇති පරිදි ඒකාකාර චුම්බක ශේෂ්ත්‍රයකට තිරස්ස කඩදාසි තලයේ තුලට යොමු වෙ තිබේ මා චුම්බක ශේෂ්ත්‍රයක් තියෙනවා කඩදාසි තලයේ තුලට කියනවා ඕලක්ෂයේදී ඉලෙක්ට්‍රෝන දෙකක් එකම වේගයෙන් ප්‍රතිවිරුද්ධ දිශාව ඔස්සේ තිරස්ස ප්‍රක්ෂේපණය කරන ලදී හාන් එනම් ඉලෙක්ට්‍රෝන දෙකක් එකක් මේ පැත්තට අනිත් එක මේ පැත්තට යනවා ඒ කියන්නේ මේ ඉලෙක්ට්‍රෝනේ ධාරාවේ දිශාව අපිට ගන්න වෙන්නේ මේ පැත්තට මේ ඉලෙක්ට්‍රෝනේ ධාරාවේ දිශාව මේ පැත්තට මොකද ඉලෙක්ට්‍රෝන කියන්නේ විනාරෝපණයක් විනාරෝපණ ගමන් කරන දිශාවට විරුද්ධව තමයි ධාරාව තියෙන්නේ දැන් බලය ගැන හිතුවොත් FBI බලයේ චුම්බක ශේෂ්ත්‍රයේ ධාරාව චුම්බක ශේෂ්ත්‍රය ඇතුළට ධාරාව මෙහෙට කියන්නේ මෙහා මත උඩට බලයක් ඇති වෙනවා එහෙනම් මෙහා මත පහළට බලයක් ඇති වෙනවා ඒ කියන්නේ මෙහා මේ පැත්තටත් අපගමනේ වෙවි ගමන් කිරීමට පෙළඹෙනවා शेष्ट्रियाली පහත දක්වා ඇති අංශු වර්ගයේ ශේෂ්ත්‍රයේ සම්බන්ධතාව තුරින් රූපේ දක්වා ඇති චලිතය ඇතිගිය හැක්කේ මොකද කියලා අහන්නේ. එතකොට ශේෂ්ත්‍රයේ පහළට තියෙද්දි මෙයා පහළ දිශාවට ගිහිල්ලා තියෙන්නේ. එතකොට ශේෂ්ත්‍රයේ දිශාවට උත්ක්‍රමණයක් වෙනවා කියලා කියන්නේ මෙයාට මේ පැත්තට ප්‍රවේගයක් තිබ්බොත් පළවෙනි ප්‍රකාශය කියන්නේ ධන ආරෝපිත විදුලිය ශේෂ්ත්‍රයක් වෙන්න පුළුවන්. ධන ආරෝපණය මත බලය ඇති වෙන්නේ ශේෂ්ත්‍රයේ දිශාවටමයි පහළටමයි. ඒ කියන්නේ මෙයා මේ පැත්තටම වක්‍ර වෙන්න පුළුවන්. ඒ හරියි. चुंबकोटेन ආරෝපණයක් නැමැති ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක් ඒක වෙන්නත් පුළුවන් ගුරුත්වාකර්ෂණය නිසා ප්‍රක්ෂිප්ත පදේ කියන්න පුළුවන් AC පමණක් සත්‍යයි 6 වෙනි ප්‍රශ්නයේ පිළිතුරු අංක 5 නිවැරදි පිළිතුරු විදිහට ගන්න පුළුවන් ඊළඟට 7 වෙනි ප්‍රශ්නය ඉලෙක්ට්‍රෝන සියල්ලම එකම දිශාවකට චලනය වන ගහන ඉලෙක්ට්‍රෝන කදම්බයක් ඉදිරියට ගමන් කිරීමේදී විසිර යාමට ලැබියාවක් දක්වයි ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන කිනකට ඈත් වෙනවා පාද ප්‍රකාශ සලකා බලන්න සියල්ලම එකම දිශාවට චලනය වෙන ගහන ප්‍රෝටෝන කදම්බයක් හැකිලීමට ලැබියාවක් දක්වා කියලා කියනවා ඉලෙක්ට්‍රෝන වල චලිත දිශාව ඉවතට යනවා නම් අනිවාර්යයෙන් ප්‍රෝටෝන වල චලිත දිශාව දෙසට එන්න ඕන ඒ කියන්නේ ධන ආරෝපණයක් නිසා ඒ ප්‍රකාශය හරි බී ප්‍රකාශය කියනවා සියල්ලම එකම දිශාවට චලනය වෙන ඍණ ආරෝපණ කදම්බයක් විසිරියාමට ලැබියාවක් දක්වයි ඕ ඍණ ආරෝපණ කියන්නේ ඉලෙක්ට්‍රෝන වගේමයි ඒකත් හරි සී සමාන ඝනත්වයෙන් යුත් විරුද්ධ දිශාවට ගමන් කරන එකමත එක වැටිය ඇති ගහන ප්‍රෝටෝන ඉලෙක්ට්‍රෝන කදම්බ දෙකක් හැකිලීමට ලැබියාව දක්වයි කියලා කියනවා. ඔව් සී ප්‍රකාශයත් හරි. මොකද ප්‍රතිවිරුද්ධ දිශාවට ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන යනකොට ඉලෙක්ට්‍රෝන ගමන් කරන දිශාවට විරුද්ධව ධාරාව යන්නේ ප්‍රෝටෝන ගමන් කරන දිශාවටමයි ධාරාව යන්නේ. ඒකකොට එකම දිශාවට තම අවසාන ප්‍රතිඵලයේ විදිහට ධාරාව ගිහිල්ලා දෙන්නේ ABC සියල්ල සත්‍ය වේ පිළිතුරු අංක 5 වෙනි. ඊළඟට අටවෙනි ප්‍රශ්නය කියන්නේ ඉලෙක්ට්‍රෝනයක් නියත ප්‍රවේගයක් ඇතිව අවකාශය තුලින් ගමන් කරයි ඊසා බී පිළිවදව පිළිවෙලින් විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවය සහ චුම්බක ශ්‍රාව ඝනත්වයේ විශාලත්වනවා ආ නියත ප්‍රවේගයක් ඇතිව අවකාශය තුලින් ගමන් කරයි කියනවා ඒ ප්‍රකාශය කියනවා විද්‍යුත් ශේෂ්ත්‍රයේ බිඳුවයි චුම්බක ශේෂ්ත්‍රයේ බිඳුවයි බිඳුව නොවේ විය හැකියි කියලා කියනවා ඔව් ඒ ප්‍රකාශය හරි මොකද විද්‍යුත් ශේෂ්ත්‍රයේ බිඳුවක් වෙලා චුම්බක ශේෂ්ත්‍රයේ බිඳුවට වඩා වෙනස්කමක් තිබ්බොත් චුම්බක ශ්‍රාව ඝනත්වය මත නියත ප්‍රවේගයක් ඇතිව අවකාශයක් තුලින් ගමන් කරන්න පුළුවන් නියත ප්‍රවේගයක් කියන්නේ විශාලත්වය වෙනස් වෙන්නේ නැහැ දිශාව වෙනස් වෙන්නේ නැහැ එතකොට එකම දිශාවට යන්න පුළුවන් හැබැයි චුම්බක ශේෂ්ත්‍රයේ සහ චුම්බක ශේෂ්ත්‍රයේ දෙසටම යන්න ඕන ආරෝපණය මොනොත් විතරයි වෙන්නේ එනිසා ඒ ප්‍රකාශය හරි බී ප්‍රකාශය කියනවා ඉලෙක්ට්‍රෝන විද්‍යුත් ශේෂ්ත්‍රයේ බිඳුවට වඩා වෙනස් ඒ කියන්නේ විද්‍යුත් ශේෂ්ත්‍රයක් තියෙනවා චුම්බක ශේෂ්ත්‍රයේ බිඳුවයි කියලා ඒක වෙන්න බෑ චුම්බක ශේෂ්ත්‍රයේ බිඳුව වෙලා විද්‍යුත් ශේෂ්ත්‍රයේ බිඳුව නෙවෙයි නම් ආරෝපණය මත තොරණයක් වෙනවා බලයක් ඇති වෙන නිසා බී ප්‍රකාශය වෙනවා සී ප්‍රකාශය කියනවා
විද්‍යුත් ක්ෂේත්‍රය බිඳුවයි චුම්බක ක්ෂේත්‍රය බිඳුවයි විය හැකියි කියලා විද්‍යුත් චුම්බක ක්ෂේත්‍ර දෙක දෙකෙන් එකක්වත් නැත්නම් යා නියත වේගයෙන් යන්න පුළුවන් බාහිර බලපෑමක් නැති නිසා ඒ සහ සී ප්‍රකාශ හරි පිළිතුරුවන් කහතරණි වැරදි පිළිතුරු විදිහට ගන්න පුළුවන් ඊළඟට 9 වෙනි ප්‍රශ්නය 9 වෙනි ප්‍රශ්නය කියන්නේ රූපේ දක්වන පරිදි තිරසට කිසියම් කෝණයක් ආනතෝ ක්‍රියා කරන චුම්බක ක්ෂේත්‍රයක් පවතින ප්‍රදේශයක චුම්බක ක්ෂේත්‍රය තියෙන්නේ මේ පැත්ත ඉලෙක්ට්‍රෝනයක් ප්‍රක්ෂේපණය කරනවා මේ පැත්තට අපි ගන්න ඉලෙක්ට්‍රෝනයේ මත බලය FBI චුම්බක ක්ෂේත්‍රයේ මෙහෙට ධාරාව මේ පැත්තට හාන් තලයෙන් ඇතුළට තමා බලය ඇති වෙන්නේ වන තලයට ලම්බක වෙයි තුර එය තුරට ක්‍රියාත්මක වෙයි ඒ නිසා නව ඉප්‍රසන ප්‍රශ්නයේ පිළිතුරු අංක 1 නිවැරදි පිළිතුරු විදිහට ගන්න පුළුවන් 10 වෙනි ප්‍රශ්නය රූපේ පෙන්වා ඇති පරිදි ධාරාවක් රැගෙන යන දිගු පරිණාලිකාවක අක්ෂය ඔස්සේ ඉලෙක්ට්‍රෝනයක් විදුලු ලැබේ එය එස් ප්‍රදීපණය පවතින කඩතිරේක වදින ලක්ෂය වන්නේ ආන් පරිණාලිකාවක් ඇතුලේ ශේෂ්ත්‍රයේ තියෙන පරිණාලිකාවේ අක්ෂය දිගේ චුම්බක ශේෂ්ත්‍රයේ තියෙන ඒ අක්ෂය දිගේම තමයි ඉලෙක්ට්‍රෝනය යවන්නේ මං කිව්වා චුම්බක ශේෂ්ත්‍රයට සමාන්තරව ඉලෙක්ට්‍රෝනය යද්දි කවදාවත් ඉලෙක්ට්‍රෝනයේ මත බලයක් ඇති වෙන්න විදිහක් නැහැ ඒ නිසා ගිහිල්ලා ඉලෙක්ට්‍රෝනය වදින්නේ මේ අක්ෂයේ කෙලින්ම තියෙන ඒ කියන ලක්ෂයේ ඒ නිසා පිළිතුරු අංක 1 නිවැරදි පිළිතුරු විදිහට ගන්න පුළුවන් 10 වෙනි ප්‍රශ්නෙට හරි දුවේ පුතේ පොඩි වෙලාවක් තිබ්බ අද වීඩියෝ එකක් කරන්න නැතුව ඉන්නන්ද කියලා කල්පනා කරලා ආයෙත් බලාගෙන ඉන්න නිසා කරේ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් පල්ලයක් කමෙන්ට් කරන්න WhatsApp නම්බර් එක දාලා තියෙනවා අහන්න ඕන දෙයක් පුළුවන් හැම වෙලේම ඔබට උත්තර දෙනවා බැරි වෙලාවක් තිබ්බොත් ඒ ගැන කනගාටුයි වුණත් කාර්ය බහුල තත්ත්වයේ මත කරන්න දෙයක් නැහැ පුළුවන් හැම වෙලේම උත්සාහ කරන්න ඔයාලා වෙනුවෙන් වැඩක් කරන්න හරි එහෙනම් මේ වගේම වීඩියෝ එකකින් පුළුවන් තරම් ඉක්මනට හමු වෙමු එතකන් සමු ගන්න ආශිර්වාදයක් නසුදාසක්